එංගලන්තයෙන් බැහැර කරන ලද රෝහල් අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය බහලුම් 102ක් කොළඹ වරාය තුළ රඳවා තබාගෙන ඇති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු සඳහන් කළා. මේ වෙන විට වරාය ඇතුළේ එංගලන්තයෙන් බැහැර කරපු අපද්‍රව්‍ය රෝහල් වලින් බැහැර කරපුවා, නිවාස වලින් බැහැර කරපුවා, විසසහිතව තියෙන්න පුළුවන් මේ අපද්‍රව්‍ය බහලුම් 102ක් දැනට රේගු විසින් හඳුනාගෙන තියෙනවා. වරාය ඇතුළේ CICT අංගණයෙන් හඳුනාගෙන තියෙනවා. එතකොට මේ බහලුම් මෙතන ඇවිල්ලා තියෙන්නේ 2017 වසරේ. මේ වෙනකොට මේ වර්ගයේම බහලුම් තවත් 120කට ආසන්න ප්‍රමාණයක් වරායෙන් එළියට ගිහිල්ලා තියෙනවා. මේ ව්‍යාපාරය කරගෙන යන්න ඕන කරන නීතිමය පසුබිම සකස් වෙලා තියෙන්නේ 2013 වසරේ. 2013 ජූලි මාසයේ 11 වෙනි බ්‍රහස්පතින්දා අංක 18:18 ඇලිරක් 30 යටතේ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. අන්නේ නිකුත් කරන ගැසට් පත්‍රයේ එන නීතිමය ප්‍රතිපාදන යටතේ තමයි මෙන්න මේ කුණු ගණන්ලා තියෙන්නේ. එංගලන්තේ ඒ ගේන බඩු සම්පූර්ණයෙන්ම රේගු ආඥා පනතෙන්, විනිමය පාලන පනතෙන්, ආනයන හා අපනයන පාලන පනතේ ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරලා තියෙනවා. ඒතකොට රේගුට මේකට මැදිහත් වෙන්න බෑ. අදාළ කුණු ටික දැනට කරුණායක නිදහස් වෙළඳ කලාපේ ඒ අදාළ හබ් ඒරියා එකේ ගොඩ ගහලා තියෙනවා. මේ ඒ ගොඩ ගහලා තියෙන එකේ සමීප ඡායාරූපය. මෙන්න මේ බහලුම් මේ රටට ගෙනේ මේ වගකීමෙන් අපේ රටේ පාලකීන්ට නිදහස් වෙන්න බෑ. හිටපු පාලකයෝ සහ දැනට ඉන්න පාලකයෝ මෙන්න මේකට වග කියන්න ඕනේ. පරිසර ඇමති කියන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා මේකට මැදිහත් වෙන්න ඕනේ. දැන් අපිට මේ ගේන කිසිම භාණ්ඩයක් පරීක්ෂා කිරීමේ හැකියාව නැහැ. රේගුවට පුළුවන් ඒකට දාලා තියෙන සීල් එක බලන්න විතරයි. මෙතන තියෙනවා අපිට දැනගන්න ලැබෙන හැටියට රෝහල් වලින් පිටත් කරන අපද්‍රව්‍ය. ගින් පාවිච්චි කරපු ඇඳ ඇතිලි, බෙච්චි, එතකොට මැට්ට ඒ හැම දෙයක්ම තියෙනවා. තනකොළ වර්ග, සත්ව අපද්‍රව්‍ය, මේවල මොන ජාතිය විසවිජ තියෙනවද? ලංකාවට මොන ආකාරයේ උපද්‍රව ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන්ද කියලා කවුරුත්ම මේ වෙනකම් බලලා නැහැ. අවශ්‍ය ආයතන වලට ළඟා වෙන්නට දෙන්නේ නැහැ. මේක හරහා පාරිසරික සහ සමාජීය වශයෙන් දැඩි ප්‍රශ්න ඇති වෙන තත්ත්වයක් මෙසේ කසල ගෙනීම, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරාද කියන කාරණේ හොයලා බැලිය යුතුනේ. මොකද මේ සම්බන්ධයෙන්ම අදාළ අංශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා කියන විදිහට නම් මේ රටම සෞඛ්‍ය සම්පන්න කරන්න හදන දේ කසල ගේන එකත් ඒකයාගේ ව්‍යාපෘති කොටසද දන්නේ නැහැ. දැන් බෙහෙත් ගේන්නත් කසල ගේනවා කියන්නේ. මේ අතර කටුනායක ආයෝජන කලාපයේ පෙදසක ගොඩගසා ඇති කසල සහිත බහලුම් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් අද පරීක්ෂාවට ලක් කර තිබෙනවා. නෑ, ඇත්තෙම දැනට කොළඹ වරාය තුල තියෙන ටික කොටස කොළඹරයෙන් තමයි පිටතට ඇවිල්ලා නැහැ. ඒ ටික තමයි අපි හැකි ඉක්මනින් ප්‍රතිඅපනයනය කරන්න උපදෙස් දීලා තියෙන්නේ. ඊට අමතරව තමයි අපි කතා කරන්නේ කටුනායක ආයෝජන කලාපය තුළට ඇතුළත තියෙන කන්ටේනර් 130කට ආසන්න ප්‍රමාණයක බහලුම් සම්බන්ධව. ඇත්තෙම මේ 130 එම ආයතනය විසින් ආදරණ ලැබිලා තියෙන්නේ 2017 වසරේ සිට මේ වනතුරු. ඉතින් අද වෙනකොට මේ ආයතනය විසින් මෙම කන්ටේනර් 130න් 58කට ආසන්න සංඛ්‍යාවක් නැවත සැකසුම් කරලා රටින් බැහැර කරලා තියෙනවා. එහෙම නැත්නම් අපනයන කරලා තියෙනවා. දැනට 72කට ආසන්න සංඛ්‍යාවක්, 70 ගණනකට ආසන්න සංඛ්‍යාවක් තමයි දැනට කන්ටේනර් වල අඩංගු වෙලා තිබ්බේ. අපද්‍රව්‍ය තමයි දැනට බාහිර පරිසරයේ ගොඩගසා තිබෙන බව අපිට පරීක්ෂා කරන්න හැකියාව ලැබුණේ. මගේ විශ්වාසය